At Oxford College of Business, we offer world-class business qualifications awarded by some of the best universities in the world. That's because all we do, all we are, is business education. මට වැදගත් වෙනවා අද දවස. මීට අවුරුදු දෙකකට කලින් හරියටම නොවැම්බර් මාසේ 21 වෙනිදා අද තමයි මම දුෂ්කර ක්‍රියාවට ගියේ තිබුණු ආණ්ඩුවෙන් නික්ම ගියේ. මගේ සියලු পদවි තානාන්තර ඇමතිකම් ලේකම්කම් සියල්ලම පූජා කළා එදා තිබුණු ආණ්ඩුවෙන් එළියට බැස්සේ. ඊට දවස් 42කට පස්සේ මේ රටේ ජනතාව මාව ජනාධිපතිවරයා විදියට තෝරාපත් කරගත්තා. ඒ අතර මට ඡන්දේ දුන්න අය මෙතන ඇති. නොදුන්න අයත් ඇති. නමුත් රටේ ජනාධිපතිවරයා කියලා කියන්නේ කාටත් එක සමානව කටයුතු කරන කටයුතු කළ යුතු කෙනෙක්. කැරළි ඇති වෙන්නේ සමාජ සාධාරණත්වය තුළ ඇතැම් වෙලාවට. නමුත් රට බෙදෙන තත්වයට රට කඩන තත්වයට ත්‍රස්තවාදී ව්‍යාපාරයක් මේ රටේ ඇති වුණත් උතුරු ප්‍රදේශයේට ඒ ඇතිවෙච්ච අසාධාරණය නිසායි. බස්නාහිර පළාත සංවර්ධනය කරන විදිහම නිදහසෙන් පසු ලංකාවේ සෑම නායකයෙක්ම උතුරු පළාතටත් දුන්නා නම් නැගෙනහිරටත් දුන්නා නම් මේ රටේ යුද්ධයක් ඇති වෙන්නේ නැහැ කියන එකයි මම දැඩි ලෙස විශ්වාස කරන්නේ. මං ජනාධිපති වෙලා ගිහිල්ලා ඉස්සෙල්ලම් පාසල් දරුවෝ 4500ක් එක තැනකට ගෙනල්ලා කතා කරලා මම අහපුවාම දරුවනේ මොනවද ඔයාලට තියෙන ප්‍රධාන ප්‍රශ්නේ කියලා. උතුරේ දරුවෝ මොනවද මාත් එක්ක කිව්වේ? ඒගොල්ලෝ කිව්වේ අපිට සිංහල ඉගෙන ගන්න ගුරුවරු දෙන්නයි කියලා හිතනවා. අපි හිතන්නට ඕන රටක් විදියට පෞද්ගලිකත්වයේ පිළිබඳව අපි හිතනවා වගේම ඊට වඩා ඉහළින් රට ගැන හිතලා වැඩ කිරීම ඉතාමත් අවශ්‍යයි. මේ අතර ජනාධිපතිවරයා සහ මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ වෘත්තීය සමිතිය නියෝජිතින් අතර හමුවක් අද මහවැලි අධිකාරියේදී පැවැත්තුණා. මෙහිදී සේවක උසස් වීම සම්බන්ධ ගැටලු, වැටුප් පිළිමද ගැටලු සහ තවත් සේවක ගැටලු කිහිපයක් සම්බන්ධයෙන් වෘත්තීය සමිතිය නියෝජිතින් ජනාධිපතිවරයාව දැනුවත් කළා. මේ ඉදිරිපත් කරපු යෝජනා වෘත්තීය සමිති භේදයකින් සහ කිසිදු පක්ෂ භේදයකින් තොරව මේවා ඉෂ්ට කිරීම තමයි මගේ ප්‍රතිපත්තිය. මේ ලැබිච්ච යෝජනාවල ඉඳලම අද දවසේ මාස 3ක් වගේ කාලයක් තුල දෙන විසඳුම් සහ දුන්න විසඳුම් සම්පූර්ණයෙන්ම ලිඛිතව ප්‍රසිද්ධ ලේඛනයක් විදිහට විවෘතව එළියට දාන්නයි බලාපොරොත්තු වෙන්නේ. එතකොට හැම කෙනෙකුටම පුළුවන් තමන්ගේ ප්‍රශ්නය ගැටලුව මොකද්ද, දුන්න විසඳුම මොකද්ද, කළ හැකි දේ මොකද්ද, නොකළ හැකි දේ නම් ඒ කරන්න බැරි හේතුව කුමක්ද කියන කාරණා. දැන් සමහර ඉල්ලීම් තිබෙනවා තමුන්නාන්සලා ඉදිරිපත් කරපු මුළු රාජ්‍ය සේවයටම බලපාන දේවල් තියෙනවා. එතකොට ඒවා අපි මොන විදිහද කළ හැකිද, කළ නොහැකිද කියන කරුණු සාකච්ඡා වෙන්න ඕනේ.